අපි 69 වෙනි නිදහස ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්තුවා. ඉතින් ඒ අභිමානයේ සමගින් විවිධ ජාතීන් එක්කම විවිධ ආගමකින් ජීවත් වන රටක් හැටියට ශ්‍රී ලංකාව අද අපි මේ විඳින නිදහස මේ භුක්ති විඳින නිදහසට ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒ ඉතිහාසයත් එක්ක කතා කරනකොට සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට් කියන නාමය අපිට කවදාකවත් අමතක කරන්නට බෑ. ඒ නාමය හැම දවසකම රැව්පිළිරැව් දෙනවා. එහෙම වෙලා තියෙන්නේ විශේෂත්වයේ තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය අපේ ජාතියට ආගමට එල්ල වුණු අභියෝග ඉදිරියේදී ශ්‍රී ලාංකීය බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටි සුදු ජාතිකයෙක් තමයි මේ සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා. ඉතින් එතුමාගේ 110 වන ගුණ සමරුව අද දවසට යෙදී තිබෙන්නේ. ඉතින් මේ පුරෝගාමී චරිතය ගැන කතා කරන්නට අද අපි බලාපොරොත්තු වෙනවා. එබෙනුවෙන් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති SP වීරසේකර මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපේ වැඩසටහන ආරම්භයට පෙර මා කැමති සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට් කියන නාමයත් එක්ක එතුමා පිළිබඳව ඉතිහාසය නැවත ආවර්ජනය කිරීමක් කරමු අපි. බෞද්ධ පුනර්ජීවනයේ පුරෝගාමිකයෙකු වූ හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා උපත ලබන්නේ 1832 අගෝස්තු 2 ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඔරෙන්ජි නම් ග්‍රාමයේ. උපතින් ක්‍රිස්තු භක්තිකයෙකු වූ ඕල්කට්තුමා 5 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. නාවික දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරන ඕල්කට්තුමා නීතිඥයෙකු, කෘෂිකර්ම පරීක්ෂකයෙකු ලෙසත් පසුව සිවිල් යුදබිමේ සෙන්පති තනතුරක්ද හෙබ වූවා. සහයට වඩා උසස් ආගමක් නැත යන්න දර්ශනය මූලික කරගනිමින් 1875 පරම විඥානාර්ථ සංගමයක් නිව්යෝක්කේ පිහිටුව ඇත්තේ සිය බිරිඳගේද සහය ඇතිවයි. පානදුරාවාදය පිළිබඳ වාර්තා ඇමරිකාවේදී කියවීමෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදුණු ඕල්කට්තුමා 1880 ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදීමකින්. ගල්ලේ විජයනන්ද විහාරස්ථානයේදී පන්සල් සමාදන් වී බෞද්ධයෙකු බවට පත්වන බෙදුමා ගල්ලේ පරම විඥානාර්ථ සංගමේ පිහිටුවා. පරම විඥානාර්ථ සංගමයේ කොළඹ ශාඛාව පිහිටුවන්නේ 1880 ජූනි 17 වනදායි. 1907 පෙබරවාරි 17 වන දින ජීවිතයෙන් සමුකන්නා එතුමාගේ ජීවන දර්ශනය අපට අදට පවා වැදගත් වන්නේ ආගමික පුනර්ජීවනය සඳහා පමණක් උරදුන් නිසා නොව මෙරට සමාජ හා සංස්කෘතික පුනර්ජීවනයෙහිලාද වෙහෙසුන බැවින්. ඇත්තටම එතුමා නොවනට සමහර විට අපිට අද මේ වගේ නිදහසක් මේ වගේ නිදහසේ ඉන්නට හැකියාවක් නොලැබෙන්නට තිබුණා. ඉතින් එතුමාට පිංසුදු වන්නට අද අපි අපේ නිදහස උපරිමයෙන් භුක්ති විඳිනවා. වීරසේකර මහත්මයා, දැන් මම කැමති දැනගන්න ඕල්කට්තුමා ලංකාවට පැමිණීමට හේතු වෙච්ච කාරණා ගැන අපි අපේ ජනතාව විශේෂයෙන් අපේ කුඩා දරුවෝ මේ පිළිබඳව දැනුවත් වෙන්නට ඕනේ. සැමටම පළමු මම සිතුවන්ත වෙනවා දෙරණ නාලිකාවට ජාතික වීරවරයෙක් වශයෙන් ලංකාවේ නම් කරලා තියෙන ඕල්කට්තුමා සම්බන්ධයෙන් මෙවැනි කතාවක් පැවැත්වීමට අවසර කරුණු පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන්. අත වශයෙන්ම ඕල්කට්තුමා 1875 තමා ඇමරිකාවේ ඒ කාලේ තිබුණා මේ බුද්ධිමතුන්ගේ චින්තනීය විප්ලවයක්. එහිදී ගොඩාක් මේ විද්වතුන් එක්කහ වෙලා මේ ඒගොල්ලෝ මේ නොපෙනෙන දෙවියන් කෙරෙහි තිබිච්ච මේ දෙවියන් කෙරෙහි මේ බලාපොරොත්තු තියාගන්න එක ගැන කැමති වුණේ නැහැ. මේ ඒගොල්ලෝ ඒ ගමන සංගමය පිහිටවා ගත්තා පරම විඥානාත සංගමය කියලා ඇමරිකාවේ. ඒ පරම විඥානාත සංගමයේ තේමාව වුණේ සත්‍යයට යහෙන් ආගමක් නැහැ කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් there is no religion other than the truth. ඉතින් මේ සත්‍යය හොයා හොයා තමයි ඒක හිටියේ. මෙහෙම ඉන්නකොට ඒ කාලේ ලංකාවේ අපි ගත්තොත් එහෙම ලංකාවේ 1773 තිබුණා පානදුරාවාදය. ඒ පානදුරාවාදය තිබුණෙත් ඇත්තටම ඒ කාලේ ඉංග්‍රීසිනුත් එක්ක ආව මිෂනාරින්වරුන් ඇහිලා මිෂනාරින්වරුන්ගේ එකම බලාපොරොත්තුව තිබුණේ ඒගොල්ලන්ගේ ආගම විදහායකින් ආගම පැතිරවීමට. මෙහිදී දැන් සිංහල පාසල් එකක් තියෙනකොට බෞද්ධ පාසල් එකක් තිබුණකොට මිෂනාරින් පාසල්
තිබුණා මේ 800ක්. එතකොට ඕල්කට්තුමා එතකොට මේ 800 ඒ විදිහට තිබුණා නම් අද අපිට ඇත්තටම මේ අපි ඔක්කොම මේ රට මේ කතෝලික තත්ත්වයට පත් වෙලා තියෙන. නමුත් මේ ඕල්කට්තුමා මේ පාණ්ඩුරාවාදයේ තිබිච්ච කරුණු මේ පොතක් ලෙස පොඩි පොත් පුංචක් ලෙස පත්ව මේ පළ කළා ලංකාවට ආව සංචාරකයෙක්. හැබැයි ඒ පාණ්ඩුරාවාදය අපි කතා කළාට පාණ්ඩුරාවාදයේ සාමාන්‍ය වාදයක් නෙමෙයි. එහි අඩංගු වෙලා තිබුණේ බුද්ධ දර්ශනය ගැන. ඒ බුද්ධ දර්ශනය කියනවා නම් අනාත්මවාදය. එතකොට පරිච්ඡ සමුප්පාදය. ඒ වගේ ගැඹුරින් තමයි මේ වාදය ගියේ. මේ වාදයේ ඊට පස්සේ හැබැයි මේ වාදය මේ ඒ කාලේ තිබුණා සිලෝන් ටයිම්ස් කියලා පත්‍රයක්. ඒ පත්‍රයේ කතෘ එඩ්වර්ඩ් පෙරරා කියලා ඒගොල්ලෝ පත්‍රයේ පළ කළා ඒ විදිහටම. ඒගොල්ලෝ කතෝලික වුණත් කිසිම බොරුවක් නැතුව ඇත්ත ඇති සැටියෙන් පළ කළා ඒ පත්‍රයෙන්. එතකොට ඒ පත්‍රයේ ආරම්භ කරනුත් අරගෙන ඇමරිකාවට ගිහිල්ලා අර මේ ආත්මයක ඇමරිකාවේ මේක ප්‍රචාරය කළා. මේක බෙදා හැරියා පොත්පින්. මේ බෙදා හැරීමේදී මේ බෙදා හැරියට පස්සේ මේ බෙදා හැරීම පොතක් කියවන්න ලැබුණා ඕල්කට්තුමාටත් ලෙවස්කි මැතිනීටත්. ඒ කාලේ හිටිය ඒ පරම විඥානාත්ථ සමිතියේ සමාජිකත්වයට. මේ දැක්කහම ඒගොල්ලන්ට පුදුම හිතුණා මේ වගේ ධර්මයක් මේ රටක තියෙන්නේ කොහොමද කියලා. මේ රටත් මේ වැසියනොත් බලන්න ආසාවක් ඇති වුණා ඒගොල්ලන්ට. ඊට පස්සේ ඒගොල්ලෝ කතා කරගෙන මේ ලංකාවට එන්න ලෑස්ති වෙලා 1880 මැයි මාසේ 17 වෙනිදා ගාලු වරායෙන් ලංකාවට ගොඩ බැස්සා. ඒක තමයි හේතු වුණේ. හොඳයි. එතුමා කළ සේවය, ඒ වගේම ඕල්කට්තුමා නිසා ලංකාවේ බිහි වූ බෞද්ධ පාසල් මොනවද? අපි පොඩ්ඩක් ඒ පිළිබඳව විමසා බලමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි. අපි යලිත් සම්බන්ධ වෙනවා හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාගේ 110 මේ ගුණ සමරුව වෙනුවෙන් අදට යෙදලා තිබෙන. ඉතින් ඒ වෙනුවෙන් මේ දියත් කළ විශේෂ වැඩසටහනේදී අපි කතා කරමු විශේෂයෙන් එතුමා මේ වෙනකොට අපේ රට වෙනුවෙන් කළ සේවාවන් මොනවද කියලා. මම කැමතියි විරසේකර මහත්මයාගෙන් අහන්න එතුමා අප රට වෙනුවෙන් කළ සේවය මොන වගේ සේවාවන්ද කියලා. මම අර ඉස්සර වෙලා කිව්වා වගේ ඕල්කට්තුමා පැමිණිලා ලංකාවට 1880 මේ මාසේ පැමිණිලා මේ අධ්‍යයනයක් කළා ලංකාවේ තියෙන තත්ත්වය ගැන. මේ අධ්‍යයනය කළාම එතුමා දැනගත්තා මේ විදිහට ගියොත් ලංකාවේ බුදුදහම තව කාලයක් යනකොට නැති වෙන්න පුළුවන් කියලා. එතුමාගේ සංකල්පයක් ඇති වුණා බෞද්ධ දරුවන් ඉගෙන ගත යුත්තේ බෞද්ධ පාසලක කියන එක උඩ. එතකොට අර එකට 800ක් තිබුණු මේ බෞද්ධ පාසල් එහෙකට මිෂනාරින්ගේ පාසල් 800ක් තිබීම එතුමාට බොහොම කල්පනාවට ගිහිල්ලා එතුමා කල්පනා කළා කොහොම හරි පාසලක් අපි දාන්න ඕනේ කියලා. 1880 මේ ජූනි මාසේ 17 වෙනිදා කොළඹට ඇහිලා කොළඹ පරිවිඥානාත් බෞද්ධ සමිතිය හැදුවා. පටන් ගත්ත ප්‍රභූන්නරුත් එක්කව වෙලා. මොකද මේ ඉස්සල සමිතියක් හදාගෙන ඉන්න ඕනේ ඒකෙන් මේ පාසල් පටන් ගන්න කියලා. ඊට පස්සේ තමයි මේන් තමයි පාසලක් පටන් ගත්තා. ඉංග්‍රීසි පාසලක් ඉංග්‍රීසි පහතල පාසලක් පටන් ගත්තා. ළමයි 26 දෙනෙක්. ඒ පාසල පටන් අරගෙන ඒ කාලයක් යනකොට තමයි ඒක ඒ ඕල්කට්තුමත් එක්ක ආව ලෙඩ් බීටර් කියලා මහත්මෙන්. ඒ ලෙඩ් බීටර් මහත්තයා තමයි ඒකේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් වැඩ කළේ. අවුරුදු දෙකක් එතුමා ඉගැන්වුවා නොමිලේ. ඒකත් අපි ඇත්තටම අගය කරන්න ඕනේ. මේ මොකද එයාත් පාදිලි උන්නාන්සේ කෙනෙක් තමයි මේ ඕල්කට් මේ එතුමාගේ සමිතියට බැඳෙන්නේ ඉස්සෙල්ල. නමුත් එතුමා බොහොම බෞද්ධ කාරණා බෞද්ධ චින්තනය ඉගැන්වුවා ළමයින්ට. එහෙම උගන්නලා ඒ පාසල ඊළඟටපත් වුණා මේ බුල්ජන්ස් කියලා මහත්මිය. ඒ පත් වෙනකොට පාසලේ ළමයි වැඩි වෙනකොට ඒ ක්‍රමයෙන් ඒ ළමයි මේ පාසල ගෙනාවා මරදාන්ට. මරදානේ දැන් ආනන්ද විද්‍යාලයේ වශයෙන් දැන් ලංකාවේ අග්‍රගණ්‍ය පාසලක් වශයෙන් තියෙන්නේ මේ ඒ පාස පට මුලින්ම පටන් ගත්ත පාසල තමයි. එතනිනුත් නැවතුන්නේ නැහැ. ඊට පස්සේ ධර්මරාජ මේ ධර්මපාල
ඒ ආනන්ද නාලන්ද ඒ විදිහට පාසල් ගොඩාක් ගණනාවක් බිහි වුණා. එතුමාගෙන් බුදුදහමට ලැබුණු ආලෝකය කොයි වගේද? බුදුදහම ගැන ඇත්තටම බුදුදහම ගැන එතුමා පොතක් එහෙම ලියපන් මුලින්ම ලියුවා කතෝපකතනය කියලා පොතක්. ඒ කියන්නේ බෞද්ධ ප්‍රශ්න උත්තර. එතුමාම ප්‍රශ්න දාලා ඒ ප්‍රශ්න වලට උත්තර වශයෙන්. බුදුදහම ඇත්තටම ඒ කාලේ ඕල්කට්තුමා එන කාලේ අපි හරියට බැලුවොත් එහෙම බෞද්ධයෙක් කියන තරමටවත් බය වෙලා හිටියේ. ඒකට හොඳම උදාහරණය තමයි ඕල්කට්තුමා ලංකාවට ඇහිලා මේ සල්ලි ටිකක් හොයාගන්න යන්න මේ කාට හරි එන්න කිව්වහම කවුරුත් සම්බන්ධුනේ නැහැ. ඕල්කට්තුමාට පාරක් මේ කරත්තයක් හදලා පාර පෙන්වන්න යන්න කෙනෙක් කතා කළත් ඒත් කවුරුත් ආවේ නැහැ. මොකද ආවේ නැත්තේ එකම හේතුව ඒ ආවනම් එහෙම එයාගේ ළමයෙකුට රස්සාවක් ගන්න බෑ, එහෙම නැත්තම් පාසලකට දාගන්න බෑ. ඒ වගේ තත්ත්වයක් නිසා රජයේ මේ තනතුරක් ගන්න බෑ. ඒ වගේ කාරණා හින්ද තමයි කවුරුත් ආවේ නැත්තේ. වාසනයි ඕල්කට්තුමා එතින්ද කියනවා මම පිටරටක ඉඳන් ඇවිදින් මේ රටේ ඉන්න ළමයින්ට සේවය කරන්න පාසලක් දාන්න හැදුවත් ඔගොල්ලෝ ඉන්නේ නැත්තම් මම එහෙනම් වෙනත් රටකට යනවා කියලා කිව්වා. එතකොට තමයි අපේ වාසනාවට වගේ දරුම්පාලතුමා අවුරුදු 20ක වගේ මේ තමන්ගේ රස්සාව හම්බුණා විතරයි ඒ රස්සාව අතර දාලා ආව ඕල්කට්තුමත් එක්ක අර ඉංග්‍රීසියෙන් කියන එක සිංහලට පරිවර්තනය කරන්න. ඇහිලා එතුමත් එක්ක තමයි රටවටේ ගිහිලා සල්ලි එකතු කළේ. ඉතින් එහෙම කාලයක් තමයි තිබුණේ. එතුමට ඇත්තටම බෞද්ධ ආගම ගැන පුදුම දර්ශනයක් එතුම ළඟ තිබුණේ. ඒ ගැන කටයුතු කරන්න තමයි ওই පාසල් හදලා ළමයින්ගේ චින්තනය වෙනස් කරන්න තමයි පරිසරය බෞද්ධ පරිසරයක ළමයි ඉගෙන ළමයින්ට ඉගෙනීම ලබා දී යුතුයි කියලා එතුමගෙන ආවේ. තව ඊට අමතරව එතුමගේ දර්ශනය අන්තිමට තිබුණේ මේ ඒ පරමිඥානාත් සමිතියේ එතුමා හදපු ඒකේ ජාති ભેද කුල ભેද ඒ වර්ණ ભેද මුකුත් නැහැ. ඒගොල්ලෝ කියේ සියලු ලෝක සහෝදරත්වය තමයි එතුමා මේ දිනු කරන්න උවමනා කරලා තිබුණේ. තවත් එතුමාගේ එක තැනක කියනවා මට ගුණවත් නැනවත් ක්‍රියාවෙන් උසස් වැඩ කරන කටයුතු කරන කෙනෙකු මේ සමිතියෙන් හදාගන්න බැරි නම් මට මේ සමිතියේ තියලා වැඩක් නැහැ කියලා. ඒකෙන් පේනවා අර අපේ කවියක් තියෙන ගුණ නැන බෙලෙටි උත්පිතුම හිතාගරුයි කියලා. ඒ වගේ දර්ශනයක් තමයි එතුමත් හිටියේ. ඒ කියන්නේ ඇත්තටම අධ්‍යාත්මික தত্ত্বය දියුණු කරන්න ලංකාව ඉන්න අයගේ එතුමා ගොඩාක් වැඩ කළා. එතුමා හැම පන්සල මුදල් හොයන්න ගිහිල්ලා දේශනා කළේ බුද්ධ ධර්මයමයි. බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරු අර්ථ තේරුම් කරලා දීලා වෙලාවකදී ස්වාමින්වහන්සේලාට කියන ස්වාමින්වහන්සේලා ඇයි නිදාගෙන ඉන්නේ මේ ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න ඉන්නේ කියලා. ඒ තරමට හරි කැක්කුමකින් වැඩ කරපු කෙනෙක්. ඒ වගේම දැන් අපිට එක්තරා අවස්ථාවකදී මේ අපි පෙරහැරක් තිනකොට මේ පෙරහැරට විෂනාරීන් මේ විරුද්ධව වැඩ කළා. අපේ මේ පෙරහැර ගහලා සම්පූර්ණ විනාශ කළා දැම්මා. එතකොට අපිට කරගන්න දෙයක් තිබුණ නැහැ. එතකොට රජය මොකද කළේ? පෙරහැරවල නැවතුවා. ඉතින් ඒ අවස්ථාවේදී අපේ හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට කරගන්න දෙයක් නැතුව එදාම ඊට පවුවදාම ඕල්කට්තුමාට ඉන්දියාවේ හිටිය. එතකොට ඉන්දියාවට ගෙනල්ලා ගෙන්නනවා. ඕල්කට්තුමා ඊට පවුවදාම එනවා. ඇහිලා මේ ගැන සාකච්ඡා කළා. බෞද්ධ ආරක්ෂක කමිටියක් හදනවා. හදලා අන්තිමට එතුමා යනවා මේ ඉංගලන්තෙට. මේ අපිට වෙලා තියෙන අසාධාරණකම් කරුණු පහක් තියෙනවා. ඒක පහම අරගෙන ගිහිල්ලා ඒ පහම දිනාගෙන එනවා ලංකාවට ආපහු. මෙතනදි මම හිතන්නේ හොඳ ආදර්ශයක් සපයනවා. දැන් ඔහු සුදු ජාතිකයෙක්, විදේශ ජාතිකයෙක්. හැබැයි එතුමා ලංකාවට ආදරය කරනවා, බෞද්ධ ආගමට ආදරය කරනවා, ශ්‍රී ලාංකිකත්වයට ආදරය කරනවා. දැන් එතරම්දි අපි සමහරවිට අපි අපේ අපේ රට ගැන අපේ ආගම ගැනවත් අපේ හැඟීමක් නැති අවස්ථාවක් තියෙනවා නේද? ඔව්, ඒක ඇත්තටම බැලුවොත් එහෙම මම දන්නේ අපේ රටට ආවෙනි කෝ දෙයක්ද කියලා. දැන් ධර්මපාලතුමාටත් එහෙම නුනේ. ධර්මපාලතුමාට කිව්වේ පිස්සෙක් කියලා කිව්වා, හොරෙක් කියලා කිව්වා. අන්තිමට ධර්මපාලතුමා කිව්වා මේ ලංකාවේ උපදින්නත් එපා කියලා. ඉතින් ඒක ඇත්තටම බැලුවොත් එමේ මිනිසුන්ගේ නෙමෙයි වැරද්ද තියෙන. ඒ කල්ලියක් වශයෙන් හැදිලා විෂනාරීන් හරි බලවත්නේ. ඒගොල්ලන්ට පුළුවන් මුදල් වලින් ඕන දෙයක් කරන්න. ඉතින් එවැනි දේවල් දැන් පත්‍රයකුණත් විරුද්ධව දැම්ම හැකි ඒගොල්ලන්ට. ඉතින් එවැනි දේවල් කළා මිනිසුන්ගේ
මනස වෙනස් කරන්න හැදුනාට එහෙම කිසි දෙයක් කරගන්න බැරුණා අවුරුදු ගානක් ගියත්. ඉතින් අර බැරුවොත් එහෙම මිෂනාරීන් ඔච්චර පාසල් තිබිලා ඔච්චර රජයෙන් ආධාර ලැබිලා නමුත් ඒගොල්ලන්ට තාමත් ඉන්නේ බොහොම ටික දෙනානේ. ඉතින් බෞද්ධයන් වෙනස් වුණේ නැහැ ඒ මොනවා කළා. මම බෞද්ධ කියන මේ 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 බෞද්ධ ජනතාව වෙනු විශේෂයෙන් යම් වරප්‍රසාදයන් ලබා දීම සඳහා එතුමා පුරෝගාමී වුණා නේද? වරප්‍රසාද කියන පළමු මුලින්ම තමයි පෙරහරවල් ගැන මම කළා. ඊට පස්සේ ඉස්සර අපි විවාහ වෙන්න ගියත් අපි කතෝලික කෙනෙක් ඉදිරියේ තමයි. පොහොය නිවාඩු දිනයක් කළෙත් එතුමා. එතුමා බෞද්ධ කුඩිය හදන්නත් උදව් වුණා. හැබැයි බෞද්ධ කුඩිය මුලින්ම තිබුණේ දිග විදිහට මලඟ පින්තූරයක් තියෙනවා නම් පෙන්වන්න පුළුවන්. මේ ආකාරයට තමයි මුලින්ම තිබුණේ බෞද්ධ කුඩිය දිග ආකාරයට. ඔය මුලින්ම තියෙන්නේ උඩ දෙවෙනුවට තියෙන්නේ පස්සේ එතුමා කියනවා මේ බෞද්ධ කුඩිය මේ අපේ ජාතික කොඩිය සමානව අරගන්න ඕනේ කියලා නැත්නම් ඒක ඔසවගෙන තිබිලා තියෙනවා. හොඳයි මම හිතන්නේ බෞද්ධයින් වෙනුවෙන් විශාල සේවාවක් කළ පුද්ගලයෙක් හැටියට තමයි අපිට ඕල්කට් තුමා හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. අපේ මං හිතන වර්තමාන පරපුරට එතුමා පිළිබඳව අපි යම් සටහනක් තබනවා නම් හොඳම ආදර්ශය විය යුත්තේ කුමක්ද කියන දේ ගැන මම කැමති බුදුමාගෙන් දැනගන්න. එතුමා ඇත්තටම කිව්වේ අපි ඉස්සෙල්ලා තමන් හොඳ වෙලා අනුන්ටත් තමන්ටත් කරදරයක් නොමැතිව ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් තමයි එතුමා බිහි කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ටත් දැන් තමන් කරත් තමන් නැත්තම් අපි දුන් කුඩු වගේ දේවල් අරේ මත්පැන් බීලා තමන්ගේ ශරීරයටත් අනන්තයක් කරගන්න එපා අනුන්ටත් අනන්තයක් කරගන්න එපා කියලා දර්ශනය තමයි එතුමා හැමදිස්සෙම රැගෙන ගියේ. හැමදිස්සෙම කියලා දුන්නෙත් එහෙම. එතුමා කියන එක තැනක මගේ සමිතියට කිසිම හොර වැඩ කරන මිනිස්සු ගන්නෙ නෑ. එහෙම ඒක තැනක කියාගෙන යනවා. ස්ත්‍රී දූෂකයන් ගන්නෑ. රජයට විරුද්ධව වැඩ කරන අය ගන්නෑ. ඒව ඔක්කොම කියාගෙන ගිහිලා කියන අන්තිමට මට ඕනේ මේ වගේ අය හදා ගන්න. ඒ කියන්නේ තමන්ටත් අනුන්ටත් කරදරයක් කරගන්න නැතිව සමාජයේ නැනවත් ගුණවත් මිනිසුන් විදිහට ජීවත් වෙන්න තමයි ඕනේ කියන එක තමයි එතුමා දෙන්නේ ආදර්ශය. හොඳයි අපි අද කතා කළේ හෙන්රි ස්ටිල් ඕල්කට් තුමාගේ 110 වන ගුණ සමරුව නිමිත්තෙන්. ඉතින් මේ පුරෝගාමී චරිතය පිළිබඳව නැවත අතීතාවර්ජනය කිරීමටයි අපිට අවශ්‍ය වුණේ. මොකද අපේ අනාගත පරපුරට පවා මේ දේවල් මේ වීරවරයන් පිළිබඳව මතකයන් අනිවාර්යෙන්ම තබන්නට ඕනේ. ඉතින් මේ ගැන අද දවසේ කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති SP වීරසේකර මහතා. ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම අපි ඉදිරියේදීත් විශේෂයෙන් මේ හෙන්රි ශ්‍රී ලෝල්කට් තුමාගේ මේ රට වෙනුවෙන් බෞද්ධාගම වෙනුවෙන් ඒකල මෙහෙවර පිළිබඳව නැවත නැවත ඇගීමට අපි ලක් කරමු. අද දවසට අපි සමුගෙන යනවා. එහෙමනම් සුබ දවසක්. සුබ දවසක්.